ඒ හොන්න දන බුදුන් වහන්සේ එම සසිද්ධර්ත මමාර උපත්ය ලැබේ මගද දේශේ ඒකත් මග දේ අයිති වෙන දැන් ඉන්දියාවහේපාලයටටඇත ප්‍රදේ මේකන හොන්න්නදයක්න ඒකර හො තික්කරතින ටති හැම මත්‍යවරම පිහන්න්න ඉළඟට තවදසයි විස්්ුර දයක දීපතුනෙ හ සකර දයකහ දපතුන මේ කියන කියන දවල් හොට පු්‍රවිද්‍යාවට මේ අට ඕනු විදිහටන පුරාජ්‍යකන මල ඇති. අපි නැවතත් අප අන්නවිිල ඩිස්ට්‍රී සාකච්චාවවත් සමඟ බ දන්නවා අද අපි කතා බාකරමින් ඉන්නේ අපේ රටේ සුප්‍රකට නායිකාවක් පිළිබඳව ඇතම අප ප්‍රථම රැජන අනුලා බිසෝ පිබඳව ඉතින් පිබඳව සාකච්චාව ්‍යනතර තුරා අපට විිලාමේකට යන්නවු. අප නවදත්සාචචාවට පිස අපි කතාකරගෙන ආවේ විරාමයට නතර කරන්න කලින් නුවන් මේ අපි කොයි තරං දුරට මේ මේ අනුලා රැජින ක්‍රියාකරපු ආකාරය ගැන අපට කොයි තරන් දුරකට සාධහරණ විශ්ලේෂණයකට යන්ඩ පුළුවන්ද ගෙන කාරණේ එතකොට ඒකදී අපි ගත්තේ අනුලා රැජින පාලනය කරන කාලේ. අපේ අවට ඉදිය සාගරයේ ඇතිවෙච්ච තත්වයකුමක් ද කියනය එක. අපි කිව්වා රෝමාණුක වෙළඳුන් රෝමාණු ජාතික වෙලඳුන් මේ අරිකමේඩු එමනැත්තන් අපේ ඔ පට්ටනම් වරාය කල කියන මන්නරමදලම එතැන කිලෝමීටස් දෙශයක්ක්කිිදර ඇති එතට එත් ඇතුත් නැතිතරහ පටනම් වරායට මුදහරහා එතකට මේගේ තැන්වල්ට එනකක් රෝම වෙලෙන්දුු ආවා එතකොට මම කිව්වේ මෝටිම වීල ගේ විමල්ලා බෙටලි වගේ අය මේ තැන්වල කැනීම් කරලා මේ තැන්වල කාලනිර්ණය පුරාවස්තු හයා ගෙන තියෙනවා. එතවොට ඒවගේම අපිට කෙනෙක් පි ස්්‍රාවවග ක හණ්ුලයි ඉන්දියාවට අපගැන ලංකාවටමකක්දක යෙන සබන්ධය කියලා. දැන් අපි අනුරාධපුරය අන්ුරාධපුරේ ඇතුළු නුවර කැනීම්කරොත් කැනිකරලා තියෙන ැනීම්වලදී. අපිට හම්බෙල තියෙනවා මේ එක පුරාවිද්‍යයක් හඳුන්වන්නේ බ්ලක්් හෙලනිස්ටික් වයා. නම එක නෙ කළු පැහැති හෙලනිස්තික වල එක විශේෂ වර්ගයක් එතකොට මේ අනුරාධපුර ඇතුළ නුවරෙන් හම්බෙල තියන කළු පැහැති හෙළනිස්තික වලං මෙවා ආරම්භ වුණේ නැගෙනහිර මධ්‍ය ධරණී ප්‍රදේශයේ හරහා ඇනල් ටෝලියාව ලෙවඩට් කෙලා ස්තරකාලය අඳුන්න පුේ ප්‍රදේශය පුරාම මෙ ව්‍යප්ත වුණා එකොට බලන්ඩ ඒ නැගෙනහිර මධ්‍යධරණය ප්‍රදේශයේ ති බිච්ච කළු පැහැති හෙලනිස්තික වළං අනුරාධ පුරේ තියෙනවායිගල කියන්නේ මේ බලපාල තියෙනවාන අනුලාදේවයට ඉදියසාගරයේ ඇතිච්ච වෙලඳහම මේක දරාග්ඩ වෙලා තියෙන අනුලාදීවියට මේ තත්තුවය ඒවිතනක් නෙමේ ඔය සම පුරාවිද්‍යයක්ක් අඳුන්න් එක්තරා වලංවර්ගයක් තියෙනවා මේ එකනිකං මේ තැබිලි පාටයි තැබලි පාටයි ඒ තැබිලිපාට வල්ලංවෙල පාට කරලා තියනවා කලුපාටිින් ෝස්තරෝම. එකට කියනවා බ්ලක්් පේන්ට් වයා කියල සමහර ලොන්ඩෝ වලංකේලත් හඳුන්න ලොන්ඩෝ කියන වර්ගය නමින් හඳුන්නනවා මේ අනුරාධ පුරෙන් අපට හම්බෙල තියෙනවා මේ ලොන්ඩෝ වයා කියන කෑලිත් පලංකෑලි ත මේ ලොන්ඩවයා කොහහිදල දෙන්න දකුණු ඉරාණය තමයි ඒක ප්‍රභහස්ථානය හරි එකන බලක්් පේන්ට ඔරෙන්් ෆයින් නොරේන්් වයා කියන වර්ගය එක කලුපාටිංක් පාට කල තියෙනවා මේ වලංකටු දකුණු ඉරාණයේ පටන් අරගෙන ඔ ජිරෆ් ජසක් කියන වරායවල් හරහා මේවා ගලාගෙනවා එතකොට අපට පේනෝ කොයි තරං දුරට ඉළඟට තවතියනෝ ටෙරා සිජිලාටා කියලා අඳන්නන වලංවර්ගයක් එක රෝමාණු ප්‍රභවයක් තියෙන වලංවර්ගයක් අන්න ඒවත් අපට මන්නාරමින් හම්බෙල තියෙන එතකොට මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි පොත්පත්වල මොනව කිව්වත් අපට මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිණය දැම් බලන්ඩ මේ ඔක්කොම කියපු වලංවර්ග මේ අනුලා රැජිනගේ කාලය සහිට මත් අවුරුදු පනහක්්‍යතර කලින් කාලෙක වගේ ඉඳලම මේ අපේ රටේ සංසරනය වෙච්ච බවට සාක්ෂි අපිට හම්බෙනවා. තර හෙමනන් කියන්න මේ අනුලාදේවයට අපේ රටේ දේශපාලන බලය ස්ථාවර කරගන්න සිද්ධ වෙල තියෙන්නේ මේ දක්මකි ඉරාණය ඇගෙන හිර මධ්‍යධර්ණය ප්‍රදේශය රෝමය ඔය වගේ පලාාත්තලිින් ආපු අන්තර්ජාතික වෙළඳ කටයුතු සක්‍රීව වර්ධනය වමින් තිබිච්ච කාලෙක. අපි මතක ති ග න්නන් අපේරටේ රාජ්‍යස්ථාවරයි කියල වෙල්ලඳ නැහර වගෙන කියනෑන හරිද ගුල් න්ගේ එකම ක් ෙ වන ලංකාව ං කා . වරායක් මේ හරහාගේ අහන ගලන්ට කවරුහිටියක්මන එගොලට වෙලඳ බාන්්ඩනම ලබාගඩනේ ඇත්තු ඕනේ ඇ දලෝනවේ මැනික් ෝනවෙයි කුළබඩුවර් ගෝනවෙේ ඒව ලබාගෙනීම ඉන්ස ඒගොල් කට යුතු කලේමක්දේ ඒගොල්ලන්ගේ ලාබේෙන්ුව ඕනෑම ටයුත්ක් කරන්නන්නේග සූදානන්ගල හිටේ. ත අපට පේනවා මේ අස්ථාව දී අනුලාදේවට කටයුතු කරන්න වෙලදන රෝමානෝ එක්න මේ අනුලාදේවට කටයුතු කරන්න වෙල තිේනෙේ දෙවල ජාතිකොත් එක්. ත ඒක කියන්නේ දකුණු ඉන්දයානු අය තමයි මේ වෙලාවේ මේ රාජයේයට අත තියන්ට හුඟක් බලපෑේ මමුක අපි දන්නවනේ අපේ මාතොට තියෙන ලඟමවරයි පට්ටනම් ඉන්දියාාවේ මලබාවෙරල මේ එක තියන පට්නම් තියන්න පටනම්ල මේ ඇත කාලෙ කැනීමම්ටන් කරලා තියෙන එවැයි විදේශික වළංවර්ගීම ගොඩක් කොයාගෙන තියෙනවා එතකොට ඇයි මේ පට්ටනම්බලින් මේ මලබාරවෙරලතීරයේ ඉඳලා මේ අය ලංකාවට බලපෑ මැතිකරේ මෙකොට උපරිම ලාභයක් ලබාගන්න පුළුවන් අතර ැදව නැතු වවෙදන් කන්න පුලුවන් හරි එතකොට මේ වටු කලා නිෙලීියල සිවලා මේ ඔක්කොම කට්ටිය මේ අපේ රටේ රාජ්‍ය හ බෝන්ඩාපු කට්ටිය නෙේය ගුල්ල යම්යම් වෙලාවට මේ රාජ්‍ය සබභාවල එෙ ඉඩ ඇති ගොලු වෙලැඳදු හැට ඇවිල්ලා මෙවැයි ස්ථාපනය වෙලා යතු කරන්න ඇති නමු ෙගුල්ලි මතකතතියාගන්නු නිතරම තමන්ගේ දකුණු ඉදියවත්තක සබඳධතාාව පැවත්වා එතකොට මේ සක්ක්‍රී අනි ේගලට වවෙලද සම්බය ේෙන් ඇතිමක් කියන සිව දුරටු පාලක්ලක කියන්නන්නේ දරටු පාල ත කද ල ගන්නන්නේන එතකොට මේ අයට තියන් දෝන අනිවාරයෙන් වෙළඳ සම්බන්ධතා වාන්‍ය සම්බන්ධතා තියෙන් ඕෝන එතකොට අපිට පේනවා මේ අනුලා දේවය අනුලා රැජින යම්කිසි උත්සාහය කරං තියෙනවා ඇයිති ප්‍රශ්න කහන් පුලන් මේ අනුලාදේවිය මොකද මේ සිංහල මිනිස්ුත්ක්ක හිටියන ඇ දේ න ඇයි තො මේ සිංහල මිනිස්වාආරෝහ පරිනාහ දේහිෙන් යුක්තම ුටිය කාල ඒ අපු පු සිල ඇයිහනම් සිවල්ල වටු කල නිලියලයික ඉන්න යන්නන්නේ හරි අ අපට මේක පේනවා යම්කිසි රටාවක් එතවට ඇය මේ මහාවන්සේ සඳහන් කලාට ඇය මෙ අය පාවාගත්තයි කියලා ඒ පාවාගැනීම යන්නේ අර්ථදක්වඩ ඇත්තේ ඔවුන් සමඟ සමාන්තරව කටයුතු කිරීම. ඒ කටයුතු කරන්න ඇත්තේ ඇයි ඇයට වූමනා අාවුනාය උපයශීලිව දැනගන්න ඇති මේ ගොල්ලට එරහිවයාමට වඩා කළ හැකි වන්නේ මොවන්ව නම්මාගෙන බලය ස්ථාවර කිරීම. එතකොට පලවෙනික් ැත් එක අුද්ධයි මස දෙකයි සිවත් එක්. යාන්ඟට වටුකත් එක වරුද්දයි මස දෙකයි තුර අවරුද්කයි මස හතරයි ඉවස ආපහ දරු කටිතිස් අවරුද්ධයකයි මස එකක් වැඩ කරනවා අනුලා දේවිය තැම්බලට ඇ දරු කට්ටිතිස්ස කියන කියෙන දාරු ාතිි තිස්ස කියෙනෙ කෙන සිංහල එකනෙක්.ඒ රාජයට පත්ව වෙනවා රාජයට පත්තල ඉන්න අවුරද්ධයි මාසකයි අනුලා දේවීමමයා ගාතනය කරන අගල කියන්නේ වන්ස කතාාවල අනුලාදේවයට තේරම් මේ සිංහල මිනිියකත් කොරන්ඩ බෑනක තේර යක් ගාතන කරනු හ ඊට පස්සේ අ දෙමල්ල නිෙලියිය කියන පෙරවි බමුණත් එක්ක හය මාසයක් අත කරනවා. ඕ ොහොම ගහාම අනුලාදේවත් අවුරුදු හතර හමාරක් පහක්්‍යතර වෙනකං රාජ්‍ය අල්ලාගණ්ඩ ලොකු වැයමක් දැරවා. මොකද ඇය මං ඉසල්ලත් කිව බොහම රිජූ ඒවගේ එක විදිහක තද ප්‍රතිපත්තියක් තියන කෙනෙක් වන්නඩ ඇති කියලාම එක දෙ එකක සාක්ෂයක් තමයි ඔය අනුලාරෙජිනීව ගාතනය කරලා බලය අල්ලගන්නේ කුටගන්න තිස්ස කියලා කුමාරයෙක්නේ මේ කුටගන්න තිස්ස ගැන සඳහ කරනකොට කියන ඔහු අනුලාදේවට බය කියෙල්ලා මානවෙලා හිටියයි කියලා අ එතකොට මේ ඉඳලා ඉට පස්සේ ඇවිල්ලා අනුලාදේවිය ගාතනය කරලා බලය අල්ලගන්නේ එතුර අපට මටන අපි අපි මේ විශ්ලේෂණය කරොත් ැද තැනක ඉඳලා මැද තැනගදලා අපි විශ්ලේෂණය කරොත් නුවන් අපට පේන දේ තමයි අනුලා බිසව හේතු දෙකක් නිසා අපට කියන්න පුළුවන් මේ අනුලාදේවයට මේ වගේ නිග්‍රහයක් යෝජනාවෙන් ඇති කියලා. අංක එක ලාංකික ඉතිහාසේ පළමුුවරට සිංහසනයට කාත එකක අපි දන්නවා අප අපේ රාජ්‍ය බලය ගැන අපේ දේශපාලන ගැන නිතරම අවධියෙන් හිටියේ සංස්ථාවක් තමයි බෞද්ධාරාමය බෞද් භික්ෂූන් වහන්සේ. ර අපට පේන බෞද්ධ භික්ෂූ වහන්සේ ලා කාන්තාවක් රාජ්‍ය බලයට පත්වීම ගැන එතරම් මනාපයක් තිබිච්ච බව අපට පේන්නේ නෑ ඒක එක හේතුවක් වෙන්න පුළුවන් අනුලාදේවියගේ පාලනය නිග්‍රහයට ලක් කන්නේෙ ඒක ඒ කකවදාාර නැන්නෙේ දැ සීගිරි කාශප ගැනත්ත එහෙමනේ සීගිරි කාශ්පටත්වේ නියම තැන වංසකතා හම්බුන් ෑනෑ මාසසිෙන් රජතුමට හම්බුුණනත්නෑන එතකොට අනුරාධපුරයේ සාක්ෂරතාව තිබෙන වියත් භික්‍ෂූන් වහන්සේලාගේ දර්ශනවාදයට මතයටියෝග කර කෙනන්නන එපට ඉතිහාසේ හම්බෙච්ච තැන මොකක්ද කියනෙ අපට අමුන් හිතන දැන්න ගැන එම සඳගුණ න්නෑ ඉති ම කිව්ව අනුලාදේවිය ගැනත් රැජන ගැනත් මේ වගේ තත්ත්වයක් වාර්තා කරන්න මේ වගේ ප්‍රතිරූපයක් මවන්ඩ හේතුව එකක් ඇකාන්තාවක් වීම නිසා වෙන්ඩට පුළොකෙති හුවක් යි අපි කාන්තර් දිනය මලා ආසතා කර ඊළගට දෙවනි කාරණය තමයි ඇය අ දෙමල ජාතිකෙන් දකුණු ඉන්දියානු ජාතිකයෙන් සමග සබධතා පවත්තමින් රාජ්‍යපාලනය කරන්නට උත්සාහ කරන්න ගත්ත උත්සාහය මේ දෙක නිසාම ඉති දැන් එහෙම කරන්න ගත්තේ එක දේශපාලිනක පය මාර්ගයක් වඩ ලද දුත් අපට සමාජයේ දයා බැලුවම පුවත් පත්වොල ජනමාධ්‍යවල පේනවා පාලකන ඇතැම් තීරණවලට යන්ඩයනවා ඒ ීරණ දේශපාලනිකයි. හි එලිය ඉන්නවා කට්ටියයක් ඒ ගොල්ල බලන්න ඒ දේශපාල නික වන්නේේ මේ ඉට වෙන තෘෂ්ටියයක ගොල විවේචනය කරනවා. ඉති එනිසා දේශපාලනයයි බුදුදහමයි අනිත් කටයුතුයි මෙම ඔක්කෝම රේකාාවකට ගැල්ල කරන්න අමාරුයි. පාලකෝ අනුශසනා ලබාගෙන මහා සංගරත්තයෙන් වැඩකටිතු කරන එක හරි ඒක ඉතිහාසේ පුරාම සිද්ධවෙච්ච දෙයක් නමුත් දේශපාලනය පිළිබඳව දේපාලනය අර්ථ විග්‍රහකිරීම පිබඳවම පොත් ලිබපු සාක්ෂ්‍රතවය භික්‍ූන් වහසේට මතය අත්්‍යව වනාා උන්හන්සේලා උන්වහන්සේලාගේ මතයෙන් තමයිම නිතර මතක් කරනවා මහාවිහාරවාසීනං වාචන මක්ගං කියන එක ඉතිහාස ලිය ලැමතින අපි මහා විහාරවාන්සී භික්‍ෂූන් වහන්සේලාගේ වචන මාර්ගයෙන් මේ ඉතිහස ියනවායි කියන කතාව. ඒක ග්‍රන්තරව්ඩ වෙ තියන දෙයක්න හෙතර උන්වහන්සේ ගේ මතය තමයි ඒ එතන රචනාවන්නේ. එතකොට අපිට පේනවාර මංකබපු කාරණ දෙක එකක් අනුලාදේවිය මේරටේ රාජ්‍යය ඉතිහාසේ පළමු වෙන කාතාව. ො මේරටේ රාජ්‍යත්වය හැබව්වේ වන්ස කතා කියන හැටියටනම් විජය පණ්ඩු කාබය මුට්ට සිව දේවානම් පෙති හෝමඇවිල්ල දුට්ටු කැමුණු සද්ධාතිස් වල්ල ගම්බා මඉති ීර්තිමත් රජවර කියලා අපට ඉතිහසේවා ඇතව තුමන්ල කේරතිම රජවරු ඒ අස්සේ එක පාර්ටම රජනක් බලට පත්වෙලා රාජ්‍ය මෙහෙවන්ඩ ගහාම අපි බලන්ඩෝනයි රජනයි පන්සලයි අතර කොහොමද සම්බඳධතාව ගඩන ගෙන්ඩ ඇත්තේ කාලේ. ඇරි තර භික්ෂූන් වහන්සේලා ැ අදූනත් අපි දන්නවා අපිවා ප්‍රසිද්ිය සාකච්ඡානොළ තු දෙවල්න්නමුත් කාන්තාවක් යම්කිසි වග කියියෝතු තනතුරක් දරන්ඩ ගිහාම ඒකට එල්ල වෙන දෘෂ්ටිවාද මොනවාද කියෙන ගැි ඇත්ත යුක්තිය කතා කරන්න බේන්නේ දවනුවන් හ මෙ විදිකට බලඩ ගන්න කට ලඩ ගන්න හම අයිකාවූ එම උනහාම ඇ ඇදට බලන්න පටන් ගන්න ඒකෙන ඒ විධ ුලකයන් විදිට බලන්ට ගන්න බලන්ඩ ගන්නවා විතරන්ෙේ මට අම අද කියන්න සිද්ධ වෙලතින් දේ සමහර පලාාත්තුොල හ? සමාහර පල්ලත් ආගමිකයි කියෙලා හඳුන් හැඳෙන් අපේ හිතරි අම්කිසි නගරයක් වහම තන ආගමිකයි කලතන දැ ඒවාගේ පලාාත්තුවලට කාන්තා නායිකාව යවන කොටම විරෝධක වන මෙහි කාතාවය වන්ඩව බරිමිෙනෙක්කේ වන්ඩ පාලනය කරන්න කියන මතය ගොඩ නැගෙන තත්වට සමාජය අදත්තියනවා හැබ ඒ ැන හද් එක රැගෙනාවත් කාතාව. ආන්තාවනේඒ ගැනි වෙනෝ කතා කර ඒවගේ මේ ඒවගේ ඒවගේ දෙතවවෙදේ ඒ නිසා අනුලාදේවය පෙළිබඳ මේ යිතිහාසික චිත්‍රය මේ අපට අපිට වගකීමක් තියෙන හොඳයි අනුලා රජින පරට පලවෙනි කාන්තා නායිකාව කාන්තා රැජින ගැන මේකෙන් අයිතිහාසික ප්‍රවෘති ඒආකාරයෙන් ඇල පිල්ල කොම්බුවක් වෙනස් නකර පිළිගන්නවාද එම නැත්තං අපි තියෙන යථාර්ථයක් අපි අනිත්තියෙන් යිතිහාසික කරුණු පුරාවිද්‍යාත්මක කරුණුත් එක්ක සංසන්ධනය කල්ලා ඇයට රාජ්‍යනායිකාවක් ලෙස මුහුණ දෙන්නට සිදුව තත්ත්වය බලලා ඒ අනුවමේක තේරුම් ගඩ යනවාද ඔබට මත ගඇති අපි පොඩිකාලවල්ලට නොබැද ජතික සමුළුව මෙ හෙතිම්බ අපේ ගරු සිරිිනවලට මැතිනය තමයි ඒගේ නායකත්වේ දත්ේ මඩනක් සම සල සන්තන සෑලා අති බදිලත් නැ අමට අන්තන් මතකයක ඒ වෙන වන්නම වාහනාව ලංකාවට ඒකාලෙත් මේ නොබැදි ජාතින්ගේ සමුළු ගෙන නොයි කතා පැතිරුවා සමාජයේ. හරි දැ මේ සබුද්ධිකෝ මතක නං ඒ කාලේ ඒ හිටපු අයට. සබද්ධිකෝ බලුවම හැම කාලෙකම කාතාවක් නායකත්වය ගන්නකොට යම් යම් යම්යම් ප්‍රතිවිරෝධතා සමාජයතුළ එලිපිට එල්ල නොවෙන නමුති යටින් යම් යම් දෙවල් එල්ල වෙනමක්කරන්ඩ පුළුවන්ද ේවා හොඳට කෙරෙන්නේ මේ නිසාවෙන්ඩ ඇති පෝමගේෙ හොඳට කෙරුණනොත්ත එහෙමයි හොඳට නකරුණොත් කියන බැනිි කහොමද හැඳමිටේ දිගන තියෙන්න්නේ ඔ මොම නො කතා කියලා එම අප සමාජයතින පුරද්ක් මංහිත නවාම අනුලා දේවිය පිළිබඳව මේ මම මම මගේ කල්පනාවක්නේ මම හිතනවාගේෙන ෝජනම පාවිචිකරට මං එම හිතීම යෝජනා කරන්නේ මේ සමකාලීනව සමකාලීනව අන්තර්ජාතික සඳර්භයයි අපේ සමාජයයි කියන දෙකම හැසිරිච් චාකාරයයටට පුරවිද්‍යාත්මකෝ පේන්නේෙ කොහොමද කියන එකට තිබෙන සාක්ෂි ඉදිරීන්තියාගෙන ඒවාගේම සමස්තයක් හැටියට අපේ ඉතිහන්සේ තුළ කාන්තාව දෙස බලා තිබෙන ආකාරය බැලුවම. පට ේනවා නුලා දවේ ගෑ අනු විසෝ ගෑන මේ හදලතියන චිත්‍රය යම්කිසි විදිය මිනිකන් පොඩි ෘත්්‍රීම භහාවයක් තියෙනවායි කියන දැ ලඩන්ුව ැිකවම් වතවල් කීපයක් කතා කර අපේ ප්‍රධාන ජවරුන්ගේ බිසූර්ගන ඉතිහාස සඳහන් කරන්නනෑන. දම රජුරන්ගේ බිවත් හරි හෙමෙෙන් අප වා හුලගෙන සල්ලිවලට පින් සිද්දේෙන්ඩ අපියගේ හෙම කියන්නේ එතකොට අපේ හිටවානිත් ප්‍රධාන රජවර හිටියනෙද වසබ රජතු මහසෙන් රජත්තුම ජ භාවු රජතුමා හා ගොල්ලෝ ද ජබවු රජතුමා ලංකාවේ අපි ලම්බරන පෙළපත ගැන කතාගර නොට කතා කරමු ම බලවත් රජෙක්නේ එතුමා ගැනවත් එතුමාගේ බෙරිඳ ගැ සඳහන් කරන්නේ. ඒවන්සකත මේ කාන්තාව ගැන සහ කරට එතර උනන්දුවක් වල් නැතිවේචබව අපට පේනවා අනිවාරයෙන් සඳහන් කළ යුතු කාන්තාවක් ආවත් ඇය පිළිබඳ හරිම මේ නිකන් කෙරල්ලා මැනල්ල තෝරල බේරල තමයිඒ ඒ කාන්තාවගේ නියම චරිතය ඉස්මතු වෙනට වැඩිය ඒ කාන්තාව පිළිබඳ මේ ඉතිහාසකෘති රචනා කළ රචයකින්ගේ මතය ඉස්මතු වෙන බවයි අපට පේඩ තියෙන්නේෙ ක කොස කොහොම හරිමුවන් මේ විදිහට වැඩකටයුතු කරගෙන ගිය කෝම හාරි අනුලා දේවයට අනුලා රැජනට විශාල ප්‍රතිවිරෝධතාවක් සමාජයතු ලස්මතු වෙච්ච බවපේවා මටනං හිතෙන්නේ මේ ඇය දේශපාලනිික වශයෙන් උපේ අනුගමනය කළ උපායමාර්ගික ප්‍රවේශය විවේශනයට ලක්කරන්් මූලික වෙන්ඩති අපේ විහාරරාමවල්ල වැඩවාසය කරපු මහාසංගරත්නය අපපට ඒ පේනවා කුටගන්න තිස් මහන වෙනවාගෙහිල්ලා මහන වෙලා හිට පස තමයි ඇවිල්ලා නැවතත් රාජ්‍යය ලබා ගැන්නේ මේ අනුලාදේවව ගාතනය කරලා එතකොට නුවන් මෙතනත් තියෙනන්නේේද පොඩි සමීකරණයක් අපට පේන. කුටකන්න තිස් රජ්ජුරුව ක්‍රිස්තුපූර් හතලිස්හතර විසි දෙක අතර කාලේ වුදු ඉසි දෙ එකක් රාජ්‍යය කළලා කෝටකන්න තිස්ස අනුලාදේවිය රාජ්‍ය බලය පරාජ්‍ය බලයෙන් පහකරඩ කලින් ඔහු පන්සල්කට ගිහිලා මහන වෙනවා. එහෙමන අපට මේකින් වැටහෙන් නැද්ද කෝටකන්න තිස්සගේ ආකල්ප පරිවර්තනයට රජියෝම බලපාණ් ඇත්තේ භික්ෂුණන් වහන්සෙල්ලා කියලා අපට එක පේනවා අපි කියන කතාවන්නේකම මහවන්සේ සඳහන් කරන කතා එතකොට අපිට පේනවා මේ අනුලාදේවිය ගැන අප හැදිලි ව්‍යාකූල වාර්තාවක් ඉදිරිපත් කිරීමත් ඇයට එරෙහිව කූටගන්න තිස්ස බලටගේම සඳහත් භික්‍ෂූන් වහන්සේලා මූලිකත්වයක් ගන්නව කියන කාරණය ඒදැන් අපි කවරුත්තයක මීට කලින් හිතන්න හන්සිගත්ෙන ෑන කෝටගන්න තිස්ස ගේ කියලම් කොටද මහනවෙන්න කියලා හනික වංසකතාව කියෙන අනුලාර් රජිනට බියෙන් ඉහිල්ලා ඔහු මහන වනයි කියලා ඒකත් මට පේන්නේ ඒත්ය කෘත්‍රීමව නිර්මාණය කරපු අදහසක් ඒ සත්‍යගත්තොත් එම අපට පේන්නේ කූටකන්න තිස්ස කියන චරිතය මහාචූලි මහා තිස්සගේ දෙවැනි පුතා කකට කන්න තිස්ස හැ තට මහාචූලි මහතිස්ස දෙවනි පුතාව තෝරගෙන ඔහු පන්සලට ගෙනල්ලා ඔවු පන්සලේදී ඔහුගේ මනස සකස් කරන්න ඇති ඔබ ඉතා කඩිනමින් මෑය බලයෙන් පහ කරලා රාජ්‍ය බලය ත් පත් කරකතයුතුයි කියලා එතුර කුට කගන්න තිෙසේ මහන වුණනා කියලා කියන්නේ වන්සකතා හම කියන්නේ පැවිදි වුණයි කියලා හිතන්න මං ඒ කාරණයෙමු රජ්‍ය බලය ලබාගැ්ඩ ඉන්නගෙන කියල මහනවයි කියලා හිතන්ඩ අමාරුයි මේ මහන වෙච්චගෙන ගැනල රජකර්ඩ පුළුවන් රජ අවථඒක මේ මෙන්න මෙතන තියෙන මේ ව්‍යයක්ක් දැකෙන අපි ඉතාම හොඳ පාරක ඇවිල්ලා මේ චෝරනාගගෙන් පස්සේ. කූටගන්න තිස්ස බලට පත්වනකම් අපි නිකම් මඩ ගොහරුවකට ඇදවට නොවගේ දෙයක් වෙනවා. අපට වෙන්න බොහොම පරිස්සවෙන් ඇගේ මඩගාගන්න නැතුව මේ මේක තරණය කරන්න. එතුොට ඒකට තමයි අපි මේ යෝජනා කළේ අපට පේන්නේ අනුලාදේවය ඔය කියන තරං. අනුලාදේවිය ගැන වන්සකතාව කියලා තියෙන දේ ගත්තුත්තම් අපට හිතෙන් අර හෙම චන්දරායි මාචාර්තුමා කියපේකම තමයි ඇත්ප කියලා ඇත කියලලා නැමුත් අපි ඊට වඩා අපේ මනස විහිදවලා. යම්කිසි විශ්ලේෂණආත්ම ආකාරය තෝරගණ්ඩ පුළුවන්කමක් තියෙනව නං අපට තේරෙනවා අනුලාදේවියගේ චරිතය ඒ වන්සකතා ඉදිරිපත් කරන චරිතය නෙමෙයි ඇය යම්කිසි අව්‍යාජ වෑයමක් පරිශ්්‍රමයක් දැරුවා දේශපාලන බලය ස්ථාවරව තියාගැනීම සඳහා. සමාරජද මෙම හිතන්ඩ එනුවන් අනුලාදේවිය සිව කියන දුටපාලත් එක් සම්න්ධතා පැඇොත්තුේ නෑ කියලා . එම ැත්තං වටුක කියන දුණ ඉන්දිය ජාතික ඇත සම්බන්තා පැවත්වේ නෑකල් සමහර විට ඒක නොකලනම් කුට කන්න තිස්සට බලටෙන්ට බැරිවිෙන්ඩට තිබුණවා. දක්ු ඉද ජාතිකයින් මේ දේශපාලන බලය අත්පත් කරගෙන සෑහන කාලය ඔුනඒ භක්තිවිද තිබුණ. ැ ඇයි අපි ඒ පැත්ත ගැන කල කියෙන හ එකක්ම අනුලෝම් ප්‍රතිලෝම විදිහට හැමයිකටම සම්බන්ධයි හම සමරලාට දුර්ුවල පාලකේ කකාපු හින්ද තමයි ප්‍රබල පාලගෙක්ට රටක් බාරගන්නට ලැබෙන ලබෙන්නේ ලැබන්නේ හරි එතකොට අපි අහුන් අපි නිතරම කියන්නේ අනුලා සිවය එක්ක හිටිය වටු හික හිටිය නිලියක්ක හිටිය කියලාන එකතුර ඒ පත්ත විතරැි දකින්නියන්නන්නේ ඇයිම හිටියගේ ඇතතුටෙන අමයි ්‍රාගාධක ස්ත්‍රියයක් කියලා. හරි ඉතිං ඊට වැඩිය දෙක් එක වඩ බැරිද. ඒනි යයා ඔන්න ගමක කියන්න ගැනු කැනක්න එහෙම වෙන්න පුළුවන් කෙල කියන්න පුළල ත්මේ රජනක් රටේ රැජිනනේ රටේ රජිනට එහම නිර්දේලෙ හැසරෙන්ට පුළුවන්ද කියන අපි නස විරෘත් කල බල ි අනුලා දේව එහම චරිතයක් කියල කියන වාරයපාස වාරයප පාස ි මොක්ද රන්න රට ගැන ග කුට රජ ලට පත් න් පත්තුනු ඇ එන්ස ඒ පූරවා දර්ශය. වැරදි කියනක ම යජනා කරන්නේ වන්සකතාාව එහෙම දෙයක්වාර්තා කරලා තියෙනක එම එකක් නමුත් අපි මේක දිහා ඉතාම ඉතාම සූක්ෂම ලෙස බලන්ඕෝන එතර අපි පේ මද අනිත්තක තමයි දැන්යි අනුලා බිස් රැජින පරාජයකරපුකාලනේ ැ කුටගන්න තතිෙස බලට පත්වෙනවානේ කට කන්න ෙ බලට පත් රුතු විසි දෙක රාජ කරන ගන අම්ලා පරිම ඒ මාස එකයි මාස දෙකයි. අවරුදු දෙ එකකයි මාස දෙකයි අවරු දෙකයි මාස දෙකයි හත් දෙකයි. මා අවුරුදු දෙකයි මාස හතරයි. නැවත අවරුද්ධයි මාස එකයි එත අවුරුදු තුනයි මස පහයි ඉට පස්සේ හය මාස එක්වුනම අවුරදු හතරක ඉතර කාලයක් තමයි. රාජ කරගෙන යන්නේ චෝරණනාගින් පස්සේ න ඒම තින් දවශන් දවස උදේ හවස දහත්න උදෙක්කන හ ඉති මේක අපිට පේනවා ඉතාම සැලසුම් සහගතර හෝ නොසැලකිල්ලෙන් කරපු කතාවක් එහෙම නැත්තම් අඩුමතරම මේ ැ එහෙම ඉන්නකොට ජනතාව කතා නිර්මාණය කරනවා ඕ අරය ඇත්තෙක්ක තමයි දැන් ැපිගේ ම අඩුලාරජින සිවත් එක්ක ඉඳලා සිව සිව අතෑරලාය සුදු සුනෑ මේකට කියලා ඒකට පත් කරගන්න වටුකව ඇතට වටුක තිහා බලාගෙන වැඩ කරනට තයර මේයාගෙනුත් වැඩන්නේ වටකක්ත් අයින් කරනවා හා පස්සෙ ගන්නවා නිලීය එහම ගන්නකට බලන්ගන්න ැ පේනවා අවුද ෙන් අවුද් වුදයෙන් අවරුද මනිසුමාර කරන ද නත් එෙමනි ගගේ කම් ොේ කාරයක්ක්ෂ ේකම්බොරේයින්ක වලෙන පත් කර පත් කරන්න නේද ඒක කරඩ වෙනවානේ එ සහට එහෙම කරපුවා ජනතවත්ර ඇැවිල් ආම්බලන්ට අනුල රැජන කරාවගේ මෙහම මාරුරා මාරුකරා කියන කතාව සමාරට ඉහහාසපුර එනකොට මහනනා හාමුදුර මෙෝ රජනා කරනකට මුක පරම්ප්‍රාගත ආපු කතාාවෙන්ඩ පුළුවන් අනුල දෙවි මෙම කරයි කියලා එතකොට ඒ නිසා අපි මේවා මිට වැඩිය ගම්බීරවිදිට හේතු ප්‍රත්්‍යයන් සහිතව විග්‍රහ කරන්න හිතා වැදක දැන් ඔය අපිට මේකින් පේන්නේ අනුලාදවේ මහ කැපකිරීමක්රයිගෙනෙක මගේ පෞද්ගලික මතය වෙන්නේ නුවන් එක සාක්ෂි සහිතෝ මං හිතන්නේ මොකද දැන් ඒගොලු හරි කෙටි කාලයක්න හිටේ කුට කන්න ති සහපුගම් අෞරුතු විශි දෙදක් කියන්නවා එකන ස්ථාවර වෙන බලයහ බලය ස්ථාවර වෙන බලය ස්ථාවර වෙනයි කියලා කියන්නේ ඊට කලින් අස්ථාවරයින එතු අනුලාදේවිී සටංකලේ අස්ථාවරත්වත් එක් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අර මේ අප හෙම චන්දරයි මහාචාර්තතුම කියන කතාවාහගෙන හිටියහම කෙනෙකුට හිතන්න පුලන් අම්ම මේ රජන මාලි ාඩල කකාවිවී මේ කියපු දෙවල් කරගර හිටියා හරිම රජගදර පරය වගේ කියලන්න නෑ එතුමිය ගතගල්ල තියෙන්නේ මේ රට ඉතාම අස්ථාවර රාජකාල පරිච්චේදයක් හරි එතක ඒකනනි කුට කන්නට විසි දෙ එකක් ඉන්න පුුවන්වෙන්න කුටගන්න්න තිස්ස නි කරපු වැඩදිහ බැල්ලුවම. වන්සකතා වර්තාගල්ල තියන ඔහුකරපු වැඩමනවාද කියලා ඔහු මහිතල්ලය කියලා පෝයගේ හදනවා. හැන මේ කාලෙ වෙනකොට අනුලාදේවයටට කිසිදේක අනුග්‍රහ පවත්තන්න ලුවන්කමක්ති බුනෑ රාජ්‍යස්ථාවරයි. තැන් චෝරනාග මියගිය ගම් චෝරනාග මැරවා කියල නිවන්සකතාව කියන්නේ හ රි ි න ැරුවාද කියලා ියගේයා මරිකගන්න සා. එතකොට එතන්න ඉඳලම මෙයාගේ අතට බලය හාම බලට කෑදර සීල නම්ගකද ක නාදැන් කාන්තාව පත්තු වනේ හල පයිංකරල අහින් ල බල ගඩ පුළුවන්ද. ඉති මං හිතන අනිවාර්යෙන්ම මේ අනුලා දේවයට මුහුණ දෙන්ට උනේ මේගේ අස්ථාවර දේශපාලිනිික පසුබිමකට. අස්ථාවරත්ය තුළ ස්ථාවර වඩ අයගත්ත සට නයගත්ත ප්‍රයත්නය තමයි මේ යිතිහාසික වර්ථ විග්‍රහ කරලා තියෙන්නේ මේ එකක් කනත් එක තිස් දෙකක් එක්ක මිනිසුත් එක්ක ජීවත්ෙන්න්න උත්සාහගත්තය මහ රාගාධී මේ රාගාධික කියන වචන මේ අපේ නූතන ඉතිහාසක්ඥයොත් විග්‍රහ කරන වචනයක් එතකොට ඉල්ලාගෙට මහවන්සත් පෙන්නලදීල තියෙන අර අර කතාඒක හනම හමුදුරු නිසකෙම ඕක ජනකතාවගේ මිනිස් අතරදිච කතාවගින් ගණඩ ඇත්ති. හරගෙන ඉතින් උන්වහන්සෙත් මේක විග්‍රහ කර වහන්සේ ඕක ලියන් අෞුදු කියකටලදස අනුලදේවීට පැ අනුලාදේ වේන්නේ කිවර්ශෂ ආරම්භේද දොල හඩි වගේෙනහ. ්‍රස්තු වර්ෂ දොල හා සහ දාහතා අතර නැන ක්‍රස්තු වර්ය ආම්භ හ හමර ිස්් වශන් පස්සනනි සතවර්ශය ඉතින් අවුරදු හසය පහකරත කලිට දන්නන්නේ සිද්ධයක්න ෝක මේ දැකල ලියන්ට පුළන් දන්න මේ කතාමගල් ලියන්ට පුලන් දෙයක්නේ දෙහෙම කතාවගින් ලියපු දෙයක්. වඩ ඕන මකද භහවන්සේම කියරානය මේවා මේ පුරාණයක් සංග්‍රහකරපු දේවල් වල ද කියන. එතට මේ විදිර බැලුහම? අපි කාතාදනේ ඇවර වෙච්ච ගාම අනුලා දේවී ගත්තෙක ත් එතුමියට යම්කගේ සාධහරණයක් අප ස්ත කරන්න ඕනන ඒ චේතනාවෙන්න්න මේ ඇත්ත ඇති සැටියෙන් දකින්නඩ අපට පුළුවන් වෙන කෙන වැත්න්නේ අපි දකින් ඩොට මංහිතන අනුලා දේවේ පිළිබඳ අප සමාජය තුළ ඇති කරන්න ඕන නය තමයි ඉතාම දුර්බහෝද දේශපාලනික වශයෙන් ව්‍යාකූල් කාලයක බලය හිමිවෙලා ඒ දේශපාලන බලය වැටෙන්ඩ නොදී ඒක ආරක්ෂා කරගැන්ට අනුපමය කැපවීමක් කරපු කාන්තාවක්. ඉතිහාසේ ඇයට දීපු දේවල් වෙනම කතාවක් එතකොට හදත් අපි අයට කියන්නේ ඔ වෙනම කතාවක්. නමුත් ඇයගේ නියමකාරය භාරය නියම තැනතිේලා අපට අගේ කරන්න රුවමනා නං මංහිතන්නේ අපි මේ විදදිහයට ඇය, මාලිගාවේම හිරකරන්න නැතුව නිලියල වටු කළත් එෙක්ක අපි ඇයව සමස්ත ඉන්දියසාගර සඳර්භය තුළ තියලා කතා කරලා ඉන්දියසාගරයේ ඇතිවෙච්චේ වෙළඳ බලපෑම් මේ අපේ සමාජවල අස්ථාාවනත්්‍යයක් ඇතිවන්නට බලපාන ආකාරය විශ්ලේෂණයට අරන් ඇය ඒ බලය රඳවා ගණ්ඩ මං ඉස්සල කිවාගේ කට ගන්න තිස්සට අවුරුදු විෂ දෙ එකක් බලය පවත්ත ගඩ බැවෙනවා අනුලා බිසව අර අවුරුදු පහකවාගේ කෙටි කාලයක් තුළ බලය වෙනුවෙන්ගේ කැපවීම නොකළ නං ඒනිසා මංහිතනවා අපි අනුලා දේවිය ගැන අපේ හිතේ තියෙන සිතිවිල්ල ගැන නැවතිල නැවතරක් කරල වෙලීම යුක්ති සාගතයි කියලා ඔව් අද වැසරහන මංහිතරන්නේ අපේ කාලයක්තස ඔළුුවල තිබච දෙයක් සුද කරන්න ලැබනා කියෙලා හිතන ජාතන්ත්‍ර කාතා දින අවසන් වූ හම ජාතයන්ත්‍ර කාතා දිනය ආසන්නේ අපේ රටේ අහිංසක් කාතාවක් පිළිබඳව අපේ ඔලුව මෙවිච්ච චිත්‍ර එච්චර හොඳ දෙයක් නෙමයි යම් සිද්ධයක්ක් එක්කඒ ඒ සිද්ධිය ඒේ දී අවුරුදු ගන්නාවක් අපේ අපි රටේ පළවෙනි රැජිනට අපහසූ පහස කරර හිටියා ඇ කාම දේනුවක් ඇය රාගාධී කාතාවක් පුරුෂයන් මරමර පාවිච්චර ගත්ත කෙනෙක් විදිට හැබැයි ඇත්තකතාව ඒක දෙ කියලා මහිතන්නේය අදා අපිට මහචයි ාජශ්‍රෝම දෙේවන් හ හෙලි දරව් කරගන්න පුළුවන් වුණා ඒක හරිම දැවූප ගත විදිහට ලෝක ජාතන්ත්‍ර කාන්තාදිනය ඉවර වුණත් සමගම එළමෙන සඳුදා දවසයට මේ කතා කරන ලැබිච්ච එකත් වාසනාවක් ඒවගේම සුන්දර කාන්තාවන් සොයාගැන අපි ලබන සතියේ මේ යනවා සීගිරයට ඉතින් අපි ඔබට කල්ලුත් මතක්ර අපේ බ්‍රාස්්පතින් තමයි අපේ රුගත කිරීම පටිගත කිරීම සීගිරි පරිශ්්‍රය සිද්ධ වෙන්නේ ඉතින් ඔබ පුළුවන් ඔබ එ පැත්ති ඉන්න කෙනක් නම් එහක් ම සීගරිය පැත් එනවනම් හාසි රාත්‍ර මාඩුදින ඒ මගන් ටයින්හල්ඩේ එකක් නෙමයි හැබයි රජය අන්සලට අනිමාඩු ඉතින්ගේ හැකියාවක් තියනවානම් ඒ පැත්ත එන්න අපිත් එෙක්ක සම්බන්ධ වෙලා ඒ වැට සටහන පටිගතරන්න යුරුත් බලාගන්නපු අපි උදේ ඉන්නස මේ සීගිරිි පරිශවයම නම ඒ ආසන්න අප ඉන්නන්නේ මාපාගල මාපාගල සීගිරිියට අවත් මාපගල කොයද තියන්නෙ හන්න මකොද සීගරෙත් යන්න තිතං පිළිබඳව අපි තා කරන්න අපේ පනසෙනී වැඩසරහනේ මග සලකුණන කරයට බලාපොරත්තුව ේන අපිඉගෙන්න්න අද වැඩසරහන එෙක් සබධ වෙච්ච බ හැ කෙනත් එක්කම මේ වැසරහ තවමහොතකින් විර ච්චවාහම ඔබ ලවා ු මාදෙන් ලන්න අපේ යටබ නාලිකාේ නැ ම් ල ිට නිස්්‍රේ හනත්ත රා සෝමදය නෙත් ම් ෙල සක් කක්ල හො ගන්න අපිත් එක්ක සම්බඳතාවය තියාගන්න ලබෙන සතියේ අප පනසේ නිර්සර හනත් එක්ක අපි සීගිරි පරිශ්‍රයේ සිටහමයිමු. ඔබ හැමකිෙනාටම ආයු බෝවන්.